Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Attam hi jatam hi sukha sahaya tutti sukhaya itari tarena punyam sukhaṃ jīvita saṅkhayaṃ hi sabbassa dukkhassa sukhaṃ pahānanti. පින්වතුනි, සැනසිල්ලේ මුල බුදුරජාණන් වහන්සේයි. දුක් විඳින ලෝකයාට බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙක් හමු නුනනම් සැනසිල්ල හොයාගෙන යන මග තව දුර නොපෙනී ඈතට විහිදල යන්ට ඉඩ තිබුණා. දුගතියට වැටෙන්න නොදී ආත්ම භාව සුරක්ෂිත වුණා නම් උනේ බුදුරජාණන් වහන්සේ නිසයි. භවනිස්සරණේත සත්වයාපත්තුනේ නෝතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. සහමුලින් ලෝකේ දුකින් පිරිලා ඒතික බුදුරජාණන් වහන්සේ දුටුවේ අවබෝධයෙන්. දුක් විඳින අපිට වැඩිය දුකේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ හරි අගේට වටහාගෙනයි තිබුණේ. ඒ නිසායි දුකෙන් මිදෙන මගත් ලෝකයාට තේරුම් කරලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දුක දැක්කේ කරුණාවෙන්, දුකට පිහිට උනේ ප්‍රඥාවෙන්. අනුන්ගේ දුක දැක්කහම හිත කරුණාවෙන් ලතෙත්තුණා. ඒ කාරුණික හිත දියුණු කරගෙන කරුණාමූර්තියක් වුණා. නිවන දියුණු කරගෙන ප්‍රඥාමූර්තියක් වුණා. කරුණාවෙන් දුක දැකලා කවදාවත් දුක් නොවිඳින තත්ත්වයකට සත්වයා පත්කලේ ප්‍රඥාවෙන්. මේ අනුව බලනකොට මහා කරුණාව බුදුරජාණන් වහන්සේගේ ධම්ම විලාසී අසිරිමත් චරිතාපදානයේ පාදතලයයි. මහා ප්‍රඥාව එහි සිරස්තලයයි. මේ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් අතර තමයි 45 වර්ෂයක් මුළුල්ලේ මේ අසිරිමත් බුදුගුණ කඳක් වැඩ කළේ. සාරා සංඛේයේ කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී භූමියේ වැඩ ඉඳලා ලැබපු අවබෝධයෙන් ලෝකයා සනසන්න ලැබුණේ අවුරුදු 45යි. මේ අනුව බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ලැබපු අවබෝධය කෙටි කාලයකින් මුළු තුන් ලෝකෙටම සමසේ බෙදලා දුන්නා. ඒ සදහම් ආලෝකයෙන් ප්‍රයෝජනගත්තු සියලු දෙනා පින්වතුනි ලබපු සැනසිල්ල මෙච්චරයි කියලා කියන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. පෙර පින් කරපු සත්පුරුෂවරු ඒ අසිරිමත් බුදු එළියෙන් වැඩ අරගෙන ලෞකිකව ඉපදුනත් ලෝකෝත්තර තත්ත්වයට හිත ගැනිච්චා. ලෝතුරා සහනේ ලබන්ට අසමත් වෙච්ච බොහෝ දෙනා සුගතියට යන මඟ පාදගත්තා. ඒ ලොවි ලෝතුරා සැප සම්පත් ලබා ගැනීමට හේතු වුණේ තථාගත ධර්මයයි. මේ උතුම් ධර්මය ලෝකිත හුඟක් වටිනවා. ලෝකේ තියෙන ආගම් අතර මිනිස්සිත් සතන් සනහන දහම බුදු දහමයි. කායචිත දුක්ඛයන් සංසිඳවන පුජ්‍යලයා සදාකාලික නිරෝගී භාවයට පත්කරන මේ උතුම් අණගි දහම අපි අපේ ජීවිතවලට එකතු කරගන්නට ඕනේ. අද අපි මාතෘකා කරගත්තු ගාථා ධර්මයක් හිතට සහනේ ගන්නට පුළුවන් උතුම් ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේගේ උදාරතර නික්ලේශී సంతාන ඉපදිලා උතුම් දළදා වහන්සේගේ ස්පර්ශය ලබාගෙන පිටවෙච්ච ධර්මස්කන්ධයේ අතර මේ උතුම් ගාථා ධර්මයේද අහලා එහි තේරුම් දැනගෙන ඒ අනුව පිළිපැද්දොත් ජීවිතයක් වාසනාවන්ත කරගන්නට පුළුවන්කම තිබෙනවා. බිලෝ ජය ගන්නත් පුළුවන්, නිවන් මඟ පාද ගන්නත් පුළුවන්.
මේ ගාථා ධර්මයෙන් කියවෙන්නේ ලෝකේ තියෙන සැප කීපයක් ගැනයි. අත්තම්මි ජාතම්මි සුඛාසහාය. තුට්ටි සුඛාය ඉතරීතරේන. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. මේ ගාථා ධර්මයේ තේරුම මේකයි පින්වතුනි. පැවිදි උතුමෙකුට හරි ගිහි පින්වතෙකුට හරි එළඹෙන යම්කිසි කටයුතුවලදී ඒවා ඉටු කර දෙන්නට සමර්ථ වූ යහළුව සැප පිණිසය. හීන හරි ප්‍රණීත හරි ටිකක් හරි හුඟක් හරි තමන්ට ලැබිච්ච දෙයින් සතුටු වීමද සැපතක්ය. මරණාසන්න කාලයේදී සත්‍තිමත් විදිහට කරපු පුණ්‍ය කර්මයේද සැප පිණිසය. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. සියලු සසර දුක් නසන අරහත් ඵලයේද සැප පිණිසය. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. මේ කරුණු හතර ඇතුළත් මේ උතුම් ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට හේතුව මෙන්න මේකයි. එක දවසක් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ දඹදිව තලයේ රජවරු ධාර්මිකව දඹදිව පාලනය කරනවා නම් කොච්චර හොඳද කියලා. බුදුරජාණන් වහන්සේගේ මේ අදහස මාරයට දැනිලා මාරයා හිතනවා බුදුහාමුදුරු රජ වෙන්න හිතනවා ඇති. රජකම ප්‍රමාදයට හේතුවක්. රජ වුණොත් මට බුදුහාමුදුරුවන්ව අල්ලගන්න ලේසි. උන් ඔය විදිහට හිතුවා. එහෙම හිතලා මාරය ගොහින් බුදුරජාණන් වහන්සේට සැලකරනවා භාග්‍යවතුන් වහන්ස රාජ්‍යය කරත්වා. ස්වාමීනි මමත් මට පුළුවන් උදව්වක් දෙන්නම්. හිමාලය පර්වතයේ රත්තරන් පර්වතයක් බවට පත් කරන්න වුණත් ඔබ වහන්සේට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ස්වාමීනි රාජ්‍යය කරන්න. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවන්ට මේ මාරයා සැලකලහම බුදුරජාණන් වහන්සේ මාරයාගේ පවිත්‍ර හිතවිල්ල දැනගෙන එම්මාරු තැතිගන්වන විදිහට බණ කියලා සෑහෙන අවවාදයකුත් කළා. ඒ නිමිති කොට දේශනා කරන ලද ගාථා කීපෙන් එක ගාථා ධර්මයක් තමයි මේ මාතෘකා කරගත්තේ. ඉතින් මේ ගාථාවට අනුව කටයුත්තක් උපන් කල්හි යහළුවෝ සැප පිණිසයි. තමා සතු දෙයකින් හරි යම්කිසි සතුටක් උපදිනවා නම් ඒකත් සැපයි. මරණාසන්න කාලෙදී උපදින පිනත් සැපයි. සියලු දුක් නැසීමත් සැපයි. ඉතින් මේ ගාථාවට අනුව අපි දැන් ටිකක් බලමු. අත්තම්හි ජාතම්හි සුඛා සහාය. යම්කිසි වැඩක් ඇතිකල්හි යහළුවෝ සැපයි. දැන් අපි හිතලා බලන්න ඕනේ මොන වැඩද සැප පිණිස පවතින්නේ, මොන විදිහේ යහළුවෝද සැප පිණිස පවතින්නේ. දැන් පින්වතුනි නරක වැඩවලටත් යහළුවෝ එකතු වෙනවා. නමුත් ඒ එකතු වෙන යහළුවන්ගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔය නරක වැඩ කියන දේ අහලා ඇති නෙමෙයි, ඒව විස්තර කරන්න ඕනේ නෑ. ඒ වගේ දුෂ්චරිත තවත් පිරිස එකතු කරගෙන කරන්නට පුළුවන්කම තිබුණත් ඒකින් ලැබෙන ප්‍රතිඵලය දුකක්මයි. එතකොට කවදාවත් නරක වැඩකින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. නරකේ හොඳක් නෑ. නරකත් නරකයි, නරක විපාකෙත් නරකයි. එතකොට නරක පැත්තට නොමඟට පිරිස එකතු කරගත්තත් ඒ වගේ ප්‍රතිඵල විසින් සැපතක් නෑ. එතන දුකක්මයි. පටන් ගන්නත් දුකයි, මැද්දෙත් දුකයි, අන්තිමටත් දුකයි. තමන්ට විතරක් නෙමෙයි, අනුන්ටත් දුකයි. නරක වැඩත්, නරක වැඩට එකතු වෙන යහළුවොත් මෙලොවත් දුක් විඳිනවා, පරලොවත් දුක් විඳිනවා. පව් කියන දේ කරනකොට බොහොම මිහිරි, නමුත් විපාක විඳිනකොට මිහිරි නෑ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. අරණ වැඩ සංග්‍රහෙත් තියෙන්නේ කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ඔය තත්ත්වේ නොමගට හැරිච්ච අයටයි. ඒ අයිත එකතු වෙන සහායකින්ට භයානක විදියට දුක්වලට මුහුණ දෙන්න වෙනවා. වැරදි වැඩවලට එකතු වෙන අයට. නමුත් හොඳ යහපත් උතුම් වැඩවලට එකතු වෙන යහළුවෝ මෙලොවත් සැප සලස ගන්නවා, පරලොවත් සැප ලබා ගන්නවා.
යහපත් වැඩවලට එකතු වෙන හැමෝටම ඒ යහපත නිසා උපදින පින බෙදලා යනවා. මේ ගාථාවේ මුල් පදයේ අනුව පැවිදි උතුමෙකුට නම් තම උතුම් ජීවිතයෙහි බලපාන සිවුරු මැසීම්, පාත්‍රා පිළිසීම්, ඔය සාසනික වශයෙන් අධිකරණ සංසිඳීම් ආදී කටයුතු වලදී තම සහායක පැවිදි උතුමන්ගේ ඇසුර ලබා ගන්නට පුළුවන්. ඒක සැප පිණිසයි පවතින්නේ. ගිහි පින්වතෙකුට නම් සීසාන්න, කුඹුරු ගොවිතැන් කටයුතු වලදී වහලක් කොවිල්ල ගන්න, ඒව තනියම කරන්න බෑ, කාගෙත් උදව් ඕන කරනවා. ඒ වගේම ලිඳක් කිහ ගන්න හිතවත් සහාය පිරිසකගේ ඇසුර ඕන. ඒ ඇසුර සැප පිණිසයි. මෙතන අත්තම්මි කියන්නේ කිසියම් කටයුත්තකට. කටයුතු කියන එක තවත් විස්තර කළොත් දැන් ජීවිතයට මුහුණ දෙන යම් යම් අවස්ථා තියෙනවානේ. ඒව සමහර විට සම්පත් වෙන්නත් පුළුවන්, විපත් වෙන්නත් පුළුවන්. ওই සම්පත් විපත් දෙක පිළිබඳව එළඹ සිටි කටයුතු අනේකට කියනවා අත්තම්හි. සහායසුඛා කියන්නේ යහලෝ සැපවෙත්. ඒ කියන්නේ සම්පත් වලින් නැගී හිටපු කාලේ. සම්පත් වලින් ටිකක් හිස ඔසවලා හිටපු කාලේ. කිසියම් දියුණුවක් ලැබපු කාලේ. ඒ සම්පත් වඩාත් තර කරන්න යම්කිසි යහලෝ පිරිසක් මඟ සලසනවා නම් අන්න ඒ අය සැප පිණිස පවතින යහලුවෝයි. අනේ ටික හොඳට හිතට ගන්නට ඕනේ දෙයක්. ඊළඟට ඔන්න අපි හිතමු නොඑන වගේ විපත්තියක් ආවා. ජීවිතය කියන එක බලාපොරොත්තු රහිත සිද්ධි වලින් පිරෙන දෙයක්. ජීවිත මගේ නොඑක් ප්‍රශ්න තියෙනවා. කඳුහෙල්, තැනි තලා තියෙනවා, ගිරි දුර්ග, වන දුර්ග වගේ දේවලුත් ඔය ජීවිත මගේ තියෙනවා. කොහොම හරි ජීවිතේ හරහා එන ප්‍රශ්න වලදී හොඳ කෙනෙක් විපතට වැටුනහම අර යහලෝ කට්ටිය එකතු වෙලා අර යහලුවව විපතින් ගොඩ දමනවා. අමාරු වැටෙනකම් බලාගෙන ඉන්නේ නැහැ. පුළුවන් උත්සාහයකින් ජීවිතයට පිහිට වෙනවා. අන්න ඒ වගේ වෙලාවකට පිහිට වෙන යහලුවොත් සැප පිණිසයි. දැන් අපි ටිකක් හිතලා බලමු. ඔය යහලුව කියන්නේ ආශ්‍රය නේද? ලෝකේ කාටවත් තනිව ජීවත් වෙන්න බෑ. කවුරු හෝ කෙනෙක් ඇසුරට ඕන. සම්පත්තියට හරි විපත්තියට හරි මුල් වෙන කාරණා අතර ආශ්‍රය ප්‍රධානයි. යා යුතු නොයා යුතු මඟ, කළ යුතු නොකළ යුතු දේ, හල යුතු නොහල යුතු පැත්ත අවුල් වෙන්නෙත්, නිර්වුල් වෙන්නෙත් ආශ්‍රය නිසායි. ඊටාම වචින ජීවිත ලස්සන පාරෙත්, අවලස්සන පාරෙත් ගමන් ගන්නේ ආශ්‍රය නිසායි. තමන් විහිම්ම, තමන්ගේ ආශ්‍රයට ගැළපෙන තැනැත්ත කවුද කියලා හිතාමතා ගන්නට ඕනේ. බුද්ධිමත්ව නුවණින් කල්පනාවෙන් හිතනකොට, ඒ කියන්නේ ළඟ බලන්නේ නැතුව ටිකක් ඈත බලනකොට තමන්ගේ ඇසුරට හොඳ කල්යාණ මිත්‍රයෙක් තෝරගන්න එක අමාරු නැහැ. සමහර විට ඔය වාසියට ලාභයට එකතු වෙන යහළුව සැප පිණිස හේතුවන්නේ නැහැ. ඒගොල්ලෝ නියම යහළුවෝ නෙමේ. ටිකක් කාරණේ ඇත්තද කියලා හිතලා බලන්න. තමන්ට අතමිට සරු වෙනකොට හුඟක් යහළුවෝ ඉන්නවා. නමුත් විපත්තියට වැටුනහම අඳන්න වෙන්නේ තනියමයි. විපත්තියට වැටෙනා තෙක්ම සමාජ පල්ලමේ කරවටක් ගිලෙනතුරු සමහර උදවියට සමහරුන් අඳුන ගන්නට බෑ. ඒ කියන්නේ ජීවිතාන්තයට ආශ්‍රය කළත් අඳුන ගන්න බැරි කතිය සමහර උදවිය ළඟ තියෙනවා. ඒ අනුව කෙනෙක් හොඳ කෙනෙක්ද කියලා තීරණය කරගන්න හොඳ කල්පනා ශක්තිය, දුරපේන නුවණක් තියෙන්න ඕනේ. එහෙම නැතුව හොඳයි හොඳයි කියලා ඔක්කොම ළඟට ගන්න ගියොත් කිසි කෙනෙක් Tamanට ගැළපෙන කෙනෙක් වෙන්නේ නැහැ. කොහොම නමුත් හොඳ වැඩට එකතු වෙන යහළුවන් අතර කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය මේ හැම සැනසෙල්ලටම හේතුයි. තමන්ගෙත්, තමන් ආශ්‍රය කරන සියල්ලන්ගෙත් මෙලෝ පරලෝ යහපතට උදව් වන, යහපත් වැඩ කරන, යහපත් වචන කියන, යහපත් හිතවිලි හිත උත්තමයෝ නියම කල්යාණ මිත්‍රයෝ. ඒ වගේ හොඳ ගතිගුණ ඇති යහළුවෝ ආශ්‍රය කරන එක පුජ්‍යලයාගේ දියුණුවට වගේම සමාජයේ අභිවෘද්ධියට හේතුයි. යම්කිසි කෙනෙක් ධනයෙන්, ඥානයෙන්, ගුණයෙන් වැඩෙන්නේ, ධන ඥාන ගුණ දියුණු වෙන්නේ, වාග්ය සම්පන්න කෙනෙක් වෙන්නේ කල්යාණින් මුදව ගන්න එක. අන්න ඒ ආධාරයක්, උපකාරයක් ඕන කරන වෙලාවට නිකන් එහාට ට ගැලපෙන්නේ නැහැ කියලා ඔහුට අවවාද දීලා ආරක්ෂා කරගන්නවා. අන්න එහෙම යාළුවෝ උවමනා කරන්නේ අද රටට.
බනදහම් කියලා සමහර විට සුගතියට පවා මඟ පාදනවා එවැනි මිත්‍රයෙක්. ඒ මිත්‍රයා යහපත් වැඩක්ම කියන මිත්‍රයයි. තව ඉන්නවා අනුකම්පක මිත්‍රයා. අනුකම්පක මිත්‍රයාගේ ස්වභාවය අම්මා කෙනෙක් වගේ අනුකම්පා කරන ගුණයයි. කරදරයක් වුණාම තමන්ට වුණා වගේ හිතනවා. තමන්ට තියෙන මුළු ශක්තිය යොදලා හරි ඒ ගැන කළ යුතු දේවල් කරනවා. හිතුවතාට දියුණුවක් ඇති වුණාම තමන්ට ඇති වුණ යහපතක් වගේ හිතන්නේ. යහළුවෙක්ගේ අගුණ කියන අය දුටුවා මේ අගුණ මකන තියෙන ගුණ අනුන්ට කියලා මිත්‍රයාගේ ගෞරවය ආරක්ෂා කරනවා. අද බොහොම අමාරුයි පින්නතුනි හිමයි හොයාගන්න. යාළුවෙකුගේ ගුණ කියන අය හමු වුණාම ඔවුන් සමග හිතවත් වෙනවා අර විදිහේ මිත්‍රයෙක්. ඔය කිව්වේ අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණ. මේ අනුව හොඳ යහළුවන්ගේ ආශ්‍රය ජීවිතයට උපකාරයි. ඒ යහළුවන්ගේ ආශ්‍රයෙන් ජීවිතේ මෙලෝ වශයෙන් සනස ගන්නට හොඳටම පුළුවන්කම තියෙනවා. සුගති අන්තරායකුත් නැහැ. ඒ කියන්නේ පරලොවත් හොඳයි. ඉතින් මේ විදිහට හොඳ යහළුවා නිවනට පවා උපකාර කරනවා. කෙනෙක් නොමගට වැටෙනකොට අනේ පින්වතුනි එයයි හොඳ නැත කිය කිය එයයිව නරකටම තල්ලු කරලා දමන්නේ නැතුව අපි ආව නිසි මගට ගන්න ඕනේ. නොයෙක් වැරදි වැඩවලට දුෂ්චරිතවලට ඇබ්බැහි වෙච්ච අය පවා ඒගොල්ලන් ඒ පැත්තට යන්නේ යම් හේතු ඇතුව වෙන්න බැරි නෑ. අපි ඒගොල්ලන්ව නිසි මගට ගන්නට ඕනේ. ඒක අමාරු නෑ. වැරද්ද වැරද්ද හැටියට තේරුම් කරලා දීලා යහපත යහපත හැටියට දකින නුවණ අවබෝධයෙන් ලංකුලොත් වඩන්න නොදුන් දන් දෙන්න නොඇසූ බණ අහන්න නොරැකපු සිල් රකින්න උපකාරවන්නේ හොඳ යහළුවමයි. ඒ නිසා අත්තම්හි ජාතම්හි සුඛා සහාය යහපත් වැඩවලට එකතු වෙන යහළුව සැප පිණිස බව තමන්ගෙන් හා තමන් ඇසුරු කරන්නන්ගෙනුත් පිටස්තර සමාජයෙනුත් අඳුනගෙන මෙලොව පරලොව පාඩු කරගන්නේ නැතුව හොඳින් ජීවත් වෙන්නට හිතට ගන්නට ඕනේ. අපේ මාතෘකා ගාථාවේ දෙවෙනි පදය දුට්ටි සුඛාය ඉතරී තරේන. මේ පදයෙන් කියවෙන්නේ ලද දෙයින් සතුටු වීම නියම සැපතක් බවයි. තමා සන්තක දෙයකින් යම් සතුටක් උපදිනවා නම් පින්වතුනි ඒක සැපතක්. දැන් ගිහි උදවිය තමන් සන්තක වතු පිටි වලින් ඉඩ කඩම් වලින් මිල මුදල් වලින් සෑහීමකට පත්වන්නේ නැතුව ගෙවල් විඳින්නට මං පහරන්නට ගියොත් අනෙතර විනාශේ. පැවිදි උතුමන්ට උනත් ධාර්මිකව ලැබෙන සිව්පසයෙන් සෑහීමකට පත්වෙන්ටයි අපි බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබිලා තිබෙන්නේ. ලොකු උනත් පොඩි උනත් කටයුතු හැම එකකදීම තමන් සන්තක තමා ළඟ තියෙන දෙයින් උපදින සතුටමයි සියලු දෙනාටම සැප පිණිස පවතින්නේ. සතුට උතුම් ධනයයි. ඒ වුණත් මිල මුදලින් සතුට තක්සේරු කරන්න බෑ. මිල මුදල්ම සපයන්නට බලවත් ආසාවක් ඇති කරගත්තු තැනැත්තා කොච්චර ලැබුණත් සෑහීමකට පත්වන්නේ නෑ. මිල මුදල් විතරක් නෙමෙයි ඇහැට කනට දිවට නාසයට ශරීරයට මුණ ගැහෙන දේ ගැන වුණත් සමහරු සෑහීමක් නැතුව අසීමිතව දුවනවා. එක රූපයක් බැලුවහම දැන් ඉතින් ඇති කියලා නවතින්නේ නැහැ. රූප ගංගාවේම පිහිනන්න නැත්නම් හොඳයි කියලා හිතන්නේ. ආසාව ඉස්මතු වුණාට පස්සේ පුජ්‍යලේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ලද දෙයින් සතුටු වෙන තත්ත්වෙ නැති වුණාම ජීවිතයට මුහුණ දෙන විපත්ති හරි භයානකයි. ආසාවෙන් මුසපත් වෙච්ච අවස්ථාවල රජ, සිටු, දුප්පත් පොහොසත් හැදිච්ච නැහැදිච්ච කිසිම ભેදයක් නැහැ. ඔය අහසින් ගිය සමහර උදවියත් ආසාවෙන් මත් වෙලා බිමට වැටිච්ච තැන් තියෙනවා. මේ නොතිත ආසාව හැම දුකකම උල්පතයි. ආසාවෙන් මත් වුණාම තැන නොතැන හොයන්නේ බලන්නේ නැහැ. පත්ති හොයන්නේ නැහැ. ගෞරවය හොයන්නේ නැහැ. තරාතිරම හොයන්නේ නැහැ. සමහරුට නිවනත් වරද්දනවා. ඒ නිසා අපි බොහොම කල්පනාවෙන් ලැබිච්ච දෙයින් සතුටටපත් වෙලා තණ්හාවේ දාසත්වයෙන් මිදෙන්නට බෙර වීරිය දරන්නට ඕනේ. උදාහරණයක් ගත්තොත් පිටස්තර බාහිර ගංගා නියං කාලයට නමුත් වේලිලා යනවා. නමුත් නොසින්දී සෑහෙන දිගකට ගලාගෙන යන මහ බියකරු ගංගාවක් තියෙනවා. ඒ ගඟ තමයි නත්ති තණ්හා සමානදී.
ඉතින් ලැබුණු දෙයකින් සතුටු වෙන්නට පුළුවන් වුණා නම් ඒක ලෝකේ තියෙන කම්කටොළු කන්දරාවෙන් සෑහෙන්න ඈත්ල යන්ත හේතුවක්. ඉතරීතර කියන්නේ කුදු මහත් හැමදේම ඒ හැටියටම බාර ගැනීමයි. ඒක හරි සැනසෙල්ලක්. ලොකු පොඩි කොයි දේ ලැබුණත් කම්පාවක් නැහැ. අමුතක් නැතුව බාර ගන්නවා. මේව ගැන නොසලකා අසීමිත ආශාව ඔස්සේ ජීවිතේ ඉදිරියට ගෙනිච්චොත් ඒ බලාපොරොත්තු වල වේගයට දුකත් වැඩි වේදනාවක් වැඩි බයත් වැඩි කම්පනයක් වැඩි කවදාවත් සැනසෙල්ලකුත් නැ සතුටකුත් නැ පින්නතුනේ හිතලා බලන්න සමහර උදවිය දාඩිය හලහලා හම්බ කරනවා නමුත් ලැබිච්ච දෙයකින් කිසිම සතුටක් නැතුව බොහොම දෙනා කඳුළු හලහලා මැරිලා යනවා තමාට හිමිදේ එහෙම නැත්නම් තමාට උරුම වෙච්ච දේ ගැන නොසලකා අනුන්ට අයත් දේ ගැන ලෝභ කිරීම මිනිස්කමට ගැළපෙන්නේ නැහැ අනුන්ට අයත් දේ ගැන ලෝභ කිරීමට කියනවා අත්‍රිචතා කියලා ඒ අත්‍රිචතාවේ ලැබිච්ච දෙයින් පවා පිරිහෙන්නට හේතුයි සමහර විට කවදාවත් නොලැබිච්ච දේ ලැබෙන්නේ නැහැ නොයෙක් විපත්ති වලට හේතුයි සමහර විට මරණින් මතු අපායට යාමට පවා ඒක හේතුවක් වෙන්නට බැරි නෑ. ලැබිච්ච දෙයින් සතුටටපත් නොවෙන පුච්චලයා තමන්ට ලැබිලා තියෙන දේ කොච්චර වටින දෙයක් වුණත් ඒකේ වටිනකම ඇයිට තේරෙන්නේ නෑ. උදාහරණයක් ගත්තොත් එක හැලියේ උයපු බත් තුනත් එක ගානට බෙදලා දුන්නත් තමන්ට බෙදලා තියෙන කොටහට වඩා අනිත් අයට බෙදලා තියෙන කොටහමයි ලොකුයි කියලා අරයා හිතන්නේ. මේ විදිහට තමන්ට ලැබිච්ච දෙයකින් සෑහෙන්නේ නැතුව අලුත් අලුත් දේවල් හොයන්ට යාමින් වෙන්නේ තමන්ට තිබුණ එකක් නැතිව යාමයි. ඒ වගේම ලෝකේ සමහර උදවියට කොච්චර තිබුණත් ඇතිවීමක් නැහැ. ඒකට කියනවා මහිච්ඡතාවය. මේ මහිච්ඡතාවය කියන අධික ලෝභයෙන් යුක්ත තැනැත්තාට කොච්චර වස්තු ලැබුණත් මෙලව සැපයක් නැහැ. කන්නෙත් නෑ හරියට නිින්ද යන්නෙත් නෑ නෑ දෑයකට හිතවතෙකුට දෙන්නෙත් නෑ තමන් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ පරලෝ සැප පිණිස පිනක් කරන්නෙත් නෑ නිරන්තරයෙන් මෙතෙක් අතගෑවෙච්ච නැති සම්පත් හොයන ආසාවෙන්ම තිබුණු දේ මදී කියලා සෝකයෙන්ම තැවෙනවා මේ විදිහට මෙලෝ වශයෙන් තැවෙනවා මරණින් මතේ තපායට යනවා ලැබිච්ච පමණින් සතුටු වෙලා සන්තුෂ්ටි ගුණයෙහි පිහිටලා ජීවත් වෙනවා නම් අන්න ඔහු සැප ඇති කෙනෙක් කියලා හිතන්නට පුළුවන්. ආසාව උපදින වස්තු සපේලා පින්වතුනි කොයිම කාලයකවත් කිසියම් කෙනෙකුටවත් පිරිච්ච බවක් දකින්න බෑ. ඒක හොඳට හිතට ගන්නට ඕන දෙයක්. ආසාව උපදින වස්තු සපේලා කොයිම කාලයකවත් කිසියම් කෙනෙකුටවත් පිරිච්ච බවක් දකින්න බෑ. තිබෙන හැටියට ලැබිච්ච හැටියට සතුටු වුණාම සියල්ල ලැබුණා වගේ. යම්කිසි කෙනෙක් කැමති වන හැම දේ ගැනම ඕනවට වැඩිය ආශා කිරීමත්, පරලොවක් ගැන හිතන්නේ නැතුව මේ ලෝකෙ විතරක් හිටියොත් ඇති කියලා අදහස් කිරීමත්, හිතේ තහවුරු කරගත්තොත් බලාගෙන ඉඳිද්දිම කරදර වෙන්න ඉඩ තියෙනවා. නිමාවක් නැති කෙලවරක් නැති ආසාවන්ගෙන් මැරිච්ච පුජ්‍යලයාට ජීවිත ප්‍රශ්න විසඳගන්න එක ලේසි නෑ. කොයි දේ ගැන වුණත් ප්‍රමාණයට වඩා සතුටු වීමෙන් එහෙම නැත්නම් නොසතුටු වීමෙන් වළකින්නට අපිට පුළුවන් නම් ඒක බෞද්ධ ජීවිතයකට ගැලපෙනවා. අපේ සමහර පින්වතුන් මේ කියන දෙයින් බේරිලා ඉන්නට බොහොම අමාරු තත්වයකයි කල්යවන්නේ. බොහෝ දෙනා තමන් ලබාගත්තු මිනිස් ආත්ම භාවය ගැන හරි අවබෝධයක් තවම ලබලා නැහැ. හරියට සමහරුන්ට ඒ බව වැටහෙන්නේ කරදරයක් වුණොත්. එහෙම නැත්නම් මැරෙන වෙලාවේදී පමණයි. ඉතින් ඒ වෙලාවේදී මතක් වුණාට කරන්න දෙයක් නැහැ. හරි නියම විදිහ නම් සිහිය හොඳට තියෙන වෙලාවේ අපි කාටත් මේ වගේ අවස්ථාවක් එන බව දැනගෙන කටයුතු කිරීමයි. ලැබිච්ච දෙයින් සතුටු වීම සැපතක් වෙන්නේ අන්න එතකොටයි. හරියට හිතලා බලන්න පින්වතුනි, හද පුරා ආශාවන් ගොඩ ගහගෙන ඒව නොලැබීමෙන් මිරිකි මිරිකි ජීවත් වෙනවට වඩා ලැබිච්ච යමකින් ජීවත් වීමට රුචි වුණොත් ඒක ලොකු සැනසෙල්ලක් නේද? සියල්ලෙන් සම්පූර්ණ වෙලා තුටු පහටු සිතින් විනාඩි ගණනක් හෝ ගත කිරීම වාසනාවක් මේ ලෝකෙ කිසි කෙනෙකුට ලැබෙයි කියලා හිතන්න බෑ. මෙන්න මේ ආකාරයට ලැබිච්ච දෙයින් සතුටු වෙලා
තමන්ගේ චිත්ත සන්තානේ නිරෝගීව තබා ගැනීමෙන් මෙලොව දීර්ඝ කාලයක් පින් කරමින් සැනසිල්ලේ ජීවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න එහෙම අයගේ පරලොවත් හොඳයි, නිවන් මඟ පෑදෙන්නෙත් අන්න එවැනි ගුණවලින්මයි. ඊළඟට අපි මේ තුන්වෙනි කාරණේ ගාථාවේ සඳහන් වෙන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි. ජීවිත සංඛයම්හි කියන්නේ ජීවිතේ පිළිබඳ ආයුෂ ගෙවෙන්නට පැමිණි කාලයයි. වෙන විදිහකට කියනවා නම් කල් වයස් ගත වෙලා මහලු වෙලා මරණයට ලංව සිටි කාලයයි. මරණේ ලංවෙච්ච වෙලාවේ තමන් කරපු පින සිහි වුණොත් ඒ පින මතු භවයේද සැප පිණිස පවතින බවයි පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි කියලා කියන්නේ. ඒක තේරුම අවසාන වෙලාවේදී, ඒ කියන්නේ සැක සහිත වෙලාවනේ අවසාන වෙලාව කියන්නේ, ඔය මැරෙන වෙලාවේදී මරණාසන්න වෙලාවේදී අන්තිමට සිහිවන පින සැප පිණිසමයි පවතින්නේ. පින හරි පුදුම විදිහට වැඩ සිද්ධ කරන දෙයක්. පින කියන්නේ පින්වත්නි හොඳට හිතලා බලන්න, මනුෂ්‍ය సంతානේ බලපාන සුද්ධ බලවේගයයි පින කියලා කියන්නේ. පුණාතිති පුඤ්ඤං පිනවාලන්නේ පිනයි. පින ඒ කියන්නේ කුසලයේ සැප පිණිසයි හැමදාම පවතින්නේ. පරමාර්ථයක් තේරුමක් ඇතුව ඉදිරියට යන හැම ජීවිතයක්ම සෑහෙන පින් දහම් කළ යුතුයි. දක්ෂ ලෙස මල් මාලාවල් හදන කෙනෙක්, ඔය අපේ බුදුරජාණන් වහන්සේ දුන්න වටිනා උපමාවක්, දක්ෂ ලෙස මල් මාලාවල් හදන කෙනෙක් සුවඳ ඇති හොඳ ලස්සන පාට ඇති හොඳ හොඳ මල් තෝරලා හොඳ හැදේට මල් දැම් ගොතලා මල් මාල ගොතලා ලාභ ලබනවා වගේ ඒවං ජාතේන මච්චේන. ඒ කියන්නේ උපන් මිනිසා විහිං පින් කළ යුතුයි. එතන උපන් මිනිසා කියන්නේ පංචේන්ද්‍රයන්ගේ විකලත්වයක් නැතුව මනුෂ ජීවිතයක් ලබාගෙන බුදු උපත තියෙන සද්ධර්මයේ පවතින කාලයක උපන් තැනැත්තයි. ඒ කියන්නේ නොකල් අටෙන් මිදිලා මනුෂ්‍ය ලෝකී පුදුන තැනැත්තා. එවැනි තැනැත්තා පින් කළ යුතුමයි. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනක් පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ගාථාවේ තේරුම පින් කරන්න නැවත නැවතත් පින් කළ යුතුයි. පින්කම් ගැන කැමැත්ත දියුණු කරගත යුතුයි. මොකක් නිසාද? පින සැප පිණිස පවතින නිසයි. පින්තුනි බෞද්ධයන්ගේ පරමාර්ථය සසර සැප විඳ විඳ මෙයාම නෙමෙයි. බෞද්ධයෙක්ගේ පරමාර්ථය භව නිස්සරණයයි. නමුත් ටිකක් හිතන්න, නිවනට යනකන් සසරේදී තමන් සතු ආත්ම භාව සුවසේ පරිහරණය කරගන්නට පින් ඕන කරනවා. සුවපත් වූ ආත්ම භාව ලැබීම නිවනට අවශ්‍ය පින් කරගන්නට උපකාරයි. ඒ නිසා සැප කැමති සත්වයෝ පින් කළ යුතුමයි. ඔය අස්ත දුස්තක්ෂණයන්ට අහු වෙච්ච ආත්ම භාවවලදී පින් කරන්නට බෑ. කල්ප සිය දහස් ගණන් ආයුෂ ඇති බ්‍රහ්ම ලෝකවලදී පින් කරන්නට බෑ. සද්ධා බුද්ධි ආදී ගුණවලින් තොර වෙච්ච මනුෂ්‍යාත්ම ලබාපු කාලෙදිත් පින් කරන්නට බෑ. ඒ නිසා සැප ලබන්නට පින් කරගන්නට තියෙන හොඳම කාලේ නම් බුද්ධෝත්පාදයක සද්ධා බුද්ධි සම්පන්න සම්මදෘෂ්ටික මිනිසෙක් වෙලා උපන් කාලයයි. අන්න ඒක හොඳට හිතට ගන්නට ඕන, ප්‍රාර්ථනා කරන්නට ඕන. මේ තරමටවත් අපි සියලු දෙනාටම ලැබිලා තියෙන පුණ්‍ය නිධානය අපි පාළු කරගන්නට හොඳ නැහැ. ඉතින් යම් යම් සත්වයින්ට ලැබිලා තියෙන සම්පත් දියුණු වෙලා යන්නේ පින්මතුනි පින් බලේ තියෙනකන්. පින්මතුන්ලාට ඒක හොඳට වැටහෙන්නට ඕන දෙයක්. පින්වල ශක්තිය හීන වෙලා යන්ත යන්ත සැප සම්පත් සියල්ලම ක්‍රමයෙන් පිරිහිලා යන්ත ඉඩ තියෙනවා. සමහර විට සම්පත් කෙරෙන් තමා නැති වෙලා යනවා පින පිරිහුණාම. එහෙම නැත්නම් තමන් හිතෙද්දිම සම්පත් විනාශ වෙලා යනවා. ඒක නිසා පෙර පින්වලින් අත්පත් වෙලා තියෙන මෙලොව සැප පරිහරණය කිරීම පමණකින්ම සෑහීමකට පත්වන්නේ නැතුව මෙලොව සැප තහවුරු වන පිණිස නිවනට යනකම් සහනේ පිණිස නිවනින් සදහටම සැනසීම ලබා ගැනීම පිණිස පින් කරන්නට ඕනේ. සංහාර උදවියට අන්තිම කාලේ අනේ සැනසෙන්නට බෑ. මොකද
තමන්ගෙන් තමන්ට ඉපදුන සතුටක් නැහැ. උපන්නා ඉගෙන ගත්තා. ආරක්ෂාවක් කළා. අමුදරුව පෝෂණය කළා. වයසට ගියා මැරිලා ගියා. ওই චක්‍රය අරුණාම තමන් ගැන තමන්ටම හිතලා සතුටු වෙන්න පුළුවන් තත්වයක් එහෙම නැත්නම් පිනක් දහමක් සමාරු කරගෙන නැහැ. ගුණ දහමක යෙදිලා නැහැ. සමාරු ජීවිතේ හිස් කරගෙන පාළු කරගෙන ඒ වුණාට පින්වත්නි මැරෙන්න කිට්ටුව කල්පනා කරනවා. අනේ මගේ ජීවිතේ මම වරද්දගත්ත කියලා. ඔය අන්තිම කාලේ ඔය වගේ පශ්චාත්තාප වෙන්නේ හරියාකාර පිනක් කරගත්තේ නැති නිසාමයි. පින්වත්නි බොහෝ දෙනෙකුට තමන්ගේ අතීතය ගැන හිතන්න වෙන්නේ කඳුළු පිරිච්ච දෑසින්. මොකද රැස් කර කර ගියා මිසක අස් කර කර ගියේ නැහැ. සංසාරේ රඳවන බොහෝම දේවල් අස් කර කර ගොහින් නිවනට උපකාර වන පින් දහම් රැස් කර කර ගියා නම් මරණාසන්න මොහොතේදී සැනසෙල්ලක් තියෙනවා. එහෙම නැති සමහර උදවිය මැරෙනකොට අනේ භයානක විදිහට දුක් විඳිනවා. කයිනුත් දුක් විඳිනවා. හිතනුත් දුක් විඳිනවා. කායික චෛතසික දෙපැත්තෙන්ම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා. පින්වත්නි හරි පුදුමයි. සමහර වයසට ගිහිල්ලත් මැරෙන බව වටහාගෙන නැහැ. මකාදේව රජුරෝ එක නරකෙසක් දැකලයි, එක ඉසකිය ගහක් පැහිලා තියෙනවා දැකලයි වනගත වුණේ. නමුත් අපේ ඉන්න සමහර උදවිය උණු ඉසකිය ගස් ඔක්කෝම පැහිලා ගියත් මැරෙනවා කියන එක නම් හිතන්නේ නැහැ. උන්නේ කාරණේ අපි හොඳට තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕනේ. ටිකක් හිතලා බලන්න. මරණං තන්හි ජීවිතං. අපි සියලු දෙනාම මැරෙන ධර්මයට ගොදුරු වෙන අයයි. තව කාලයක් යනකොට අවුරුදු 70-70ක් විතර යනකොට දැන් ඉන්න අපෙන් කීයෙන් කී දෙනාද මෙහි ඉන්නේ? සමහර උදවිය හිටපු තැන ලකුණුත් නැහැ. සමහරු තරුණ ජීවිතයට පත් වෙලා අනේ ජීවිතයේ හොඳ රස අනුභව කරන කාලේ හරියට පිපෙන්න කලින් මල් කැකුලක් කඩලා දැම්මා වගේ මරණයට පත් වෙනවා. අනන්තවත් අහලා ඇති. ඔන්න ඉතින් සමහරු තම දූ දරුව හොඳට හදනවායි මගේ යුතුකම් ඉටු කරනවායි කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉඳලා ඔන්න හදිසියෙම මරණයට ගොදුරු වෙනවා. හරියට මේ මල පිපිලා එනකොට කඩලා දැම්මා වගේ. සමහර විට දූ දරුව හදලා දීපල රැස් කරලා වයසට ගිහින් සැප විඳින්න ඕනේ කියලා හිතනවා. අන්න ওই කාලෙදි මරණයටපත් වෙනවා. හරියට ඒක පිපිලා ලස්සනට තිබිච්ච මල විනාශ කරලා තලලා පොඩි කරලා දැම්මා වගේ. පින්මිතුනි පරුවත කුහරයක හිටියත් අහසේ පළක් බැඳගෙන හිටියත් මහසයුර මැද හිටියත් මරණින් ගැලවෙන්නට බෑ. කුසල් හිතක පිලිසරණ පතාගෙන කල් නොයවුවොත් සමහර විට අවසාන මොහොතේ ඇතිවෙන දුක භයානක වෙන්න බැරි නෑ. අතපය පන නැටි වෙද්දි, හන්දි බැමි සිඳෙද්දි, ආස්වාස ප්‍රස්වාස වාති හිර වෙද්දි ඇතිවන වේදනා බරපතල වෙන්නත් ඉඩ තියෙනවා. සෑහෙන්න උවැනි අවස්ථාවල පව් කරපු ඇත්තන්ට හොඳ නිමිති පහළ වෙන්නේ නැහැ. හොඳට පින් කරපු ඇත්තන්ට අන්තිම වෙලාවේදී තමන් තමන්ගේ ජීවිතයට පුරුදු කරපු හොඳ හොඳ ගාත මතක් වෙන්න ඉඩ තියෙනවා. මනපද මතක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම මතක් වුණ ඇත්තෝ අනේ සාදු 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 කියමින් අවසානයේ සැනසෙල්ල ජීවිතය ගත කරනවා. ওই විදිහට අන්තිම මොහොතේ පිනක් අරමුණු වුණොත් තරමක සහනයක් තියෙනවා මතු භවයේට. ඉක්මනින්ම සසර දුක් නැති කරගන්නට හේතු වෙන පින් දහම් කිරීමමයි අවශ්‍යව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම සාරය එක්තැන් කරපු ලෝයද සංග්‍රහයේ ලස්සන කවියක් මේ වෙලාවේදී පින්වතුන්ලාට සිහිපත් කරන්න කැමති. මම වටින කවියක්. ඒ කවියෙන් ජීවිතේ සෑහෙන තේරුම් අරගන්නට පුළුවන්. ඒ කවිය මෙන්න මෙහිමයි. බන නම් නිබෝරුය මුනිවර ඉන්නේ. කය නම් නොතිරය අදහා ගන්නේ. පනනම් තනඟ පිනි බින්දු වෙන්නේ. පිනනම් නොපමාවම කරගන්නේ.
ඔලෝ වැඩ සංගරාවේ කවියා. ඔය කවියෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු බණ සත්‍යවාදී බණ මේ ලෝකේ නියමාකාරයෙන් පෙන්눔 කරන බණ. අපි ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ ස්ථිර නැ තනාග පිනි බිඳු වගේ. ඒ නිසා ප්‍රමාද වෙන්නේ නැතු පින් කරන්ට. පින්වතුනි මෙන්න මේවා සලකලා පින් දහම් කරගන්න. මේ විදිහට හරියට කල්පනා කරනවා නම් අපේ ජීවිත ස්ථිර නැති මේ ජීවිත දුවන අස්වැයෙක්ගේ පිට උඩ තියපු කොමඩු ගෙඩියක් වගේ කොයි වෙලාවෙ වැටෙයිද කියලා කියන්න බෑ. ඒක නිසා අවසාන වෙලාවේදී සැකසහිත වෙලාවේදී මරණාසන්න වෙලාවේදී ආවිෂේ ගෙවිගෙන යන වෙලාවේදී අරමුණු වුණොත් සිහි වුණොත් ඒක සැප පිණිසයි පවතින්නේ. ඒ නිසා පුළුවන් ඉක්මනින් පින්දහම් සම්පාදනය කරගන්නට ඕනේ. ඒ නිසා අවසාන මොහොත සාර්ථකව ජයගන්න නම් අතපොවන හරියේ පිනක් දහමක් රැස් කරගන්නට ඕනේ. භව නිස්සරණේ සංසාර විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන කුසල ධර්ම සම්පාදනය දෙන්නට ඕනේ. එහෙම නැත්නම් සසර සැප ලබන්ට එක එක සම්පත් ලබන්ට කියලා හිතාගෙන එහෙම පින් කරන එක නෙමෙයි බෞද්ධ පරමාර්ථය. බෞද්ධයෙකුගේ පරමාර්ථය වෙන්නට ඕන මේ සසරෙන් මිදීමයි. පින්වතුනි සසර සැපතක් නැහැ නෙමෙයි සසර දුකක් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අගක් කියන්න බැරි මුලක් හොයන්නට බැරි මේ දීර්ඝ සසර. හරියට මේ මහා සාගරේ ජල කඳට අහුවෙලා යන පිදුරු කෑල්ලක් වගේ. එහි මේ රැලි මාලාවලට අහුවෙලා යන පිදුරු කෑල්ලක් වගේ අපිත් මේ සංසාරේ නොයේ දුක් කන්දරාවට මුහුණ දෙමින් සසර නැමැති සාගරයේ මේ ජීවත් වන්නේ. ඉතින් තව තවත් මේ ලෞකික සැපම ප්‍රාර්ථනා කරගෙන පින්කම් කරන එක නෙමෙයි අපි දුවමනා කරන්නේ ලෝතුරා සහනය ලෝතුරා සැනසෙල්ල කවදාවත් මේ සංසාරික ලෝකයේ නූපදින තත්වයේ පින්දහම් කිරීමටයි. එතනට යනකම් කරන පින්වල ආනිසංස අපිට ලැබෙනවා. නමුත් පින්දහම් කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නට ඕන සංසාර විමුක්තියයි. කොහොම නමුත් මේ විදිහට පින්දහම් වලට අපේ సంతාන හොඳට හුරු පුරුදු වෙලා හොඳට හැද ගිහිලා යනකොට පින්මතුනි මොකද වෙන්නේ අපට ඉබේටම අවසාන මොහොතේදී අරමුණු කරගන්නට සිහි කරගන්නට පුළුවන් පින් උපදිනවා පින් මතක් වෙනවා අරමුණු වෙනවා අන්න ඒ නිසා අවසාන මොහොතේදී සිහියට ලං වුණොත් සැප පිණිස පවතින්නේ පින නිසා කුසල සද්ධර්ම සම්පාදනය දෙන්න ඊළඟට මේ ගාථාවේ අවසානම පදේ දැන් කාරණා තුනක් කියවා අත්තම් හිජාතම්මි සුඛා සහාය තුට්ටි සුඛාය ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනං මේ අන්තිම පදේ මුලින් කියපු කරුණු තුන තමයි යහපත් වැඩවලට එකතු වෙන යහලුවෝ සැප පිණිසේ දෙවෙනි කාරණේ තමයි තමන් ලැබිච්ච දෙයකින් සතුටු වෙන එක සැප පිණිසේ. ඒ වගේම මරණාසන්න මොහොතදී කරගත්තු පින සිහි වුණොත් එයත් සැප පිණිසේ. මේක අවසාන කාරණේ. මොකද්ද? සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනක්. මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. මෙතන දුක්ඛස්ස පහනක් කියන්නේ අරහත්වයයි. සියලු සසර දුක් නැසී යාමයි. ජාති, ජරා, මරණාදී සියලු දුක් රහත් ඵලයට පැමිණලා කෙලවර කිරීමයි මෙතනින් හඳුන්වන්නේ. පින්වතුනි, ඉස්සර ඉඳලාගෙන ආපු සැප දුක් ලැබෙන ශක්තියක් හැම ජීවිතයකම තියෙනවා. අපි සමහර වෙලාවල් වලට මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන්ට රූප, ශබ්ද ආදී ගොදුරු වරගෙන මහා දුකක් සැපේ කියලා භුක්ති විඳින්න බලනවා. ලෞකික ලෝකයෙන් අහුලගන්න හැම සැපක්ම පින්වතුනි නිතරම පෙරලෙන ස්වභාවයකයි පවතින. ඉස්සරින් ඉස්සර ආත්ම භාවවලින් ගෙනාපු පින නිසා උපදින සැප හෝ මොනවා හෝ ලෞකික සැප නිතරම පෙරලෙන ස්වභාවයකයි පවතින්නේ. පෙරලෙන්නේ කොහාටද? පෙරලෙන්නේ දුකටමයි. එහෙමනම් මේ සංසිඳීම් සැපේ පෙරලෙන දෙයක් නැහැ. ඒ නිසා සැපයි. අනුදර තේරුම් ගන්නට ඕන ලෞකික ලෝකයේ අපි විඳින සැපේ පෙරලි දුකටම යනවා. නමුත් සංසිඳීම් සැපය ඒක පෙරලෙන්නේ නැහැ.
ඒ නිසා සැපයි. දුක් උපදවන හේතු සියල්ලම නැති කළාම අන්න එතන තමයි නිරාමිස සැප. අන්න ඒ නිසායි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. සියලු දුක් නැසීම සැපත. මෙතන අපි බලමු පින්වතුනි මොනවාද මේ ලෝකේ තියෙන දුක් කියලා. සමහර විට හිතන්නට පුළුවන් කඳ තියෙනවා, අඳින්න තියෙනවා, යාන වාහන තියෙනවා, ගමන් බිමන් යන්න පහසුකම් තියෙනවා, හොඳ නෑදෑයින හිතවන්තයෝ ඉන්නවා, ලෙඩට බෙහෙත් තියෙනවා. එහෙමනම් අපිට අමුතු දුකක් නෑ කියලා. නමුත් පින්වතුනි අගත් මුලක් පේන්නේ නැති මේ දුක්ඛිත සංසාර ගමනේ සැරිසැරීම් වශයෙන් අපි කොච්චර සංසාරේ දුක් විඳලා තියෙනවද? අදත් ජීවිතේ දුකක්මයි. ඉපදුන දා ඉඳලා අන්තිම මොහොත දක්වාම ලෝකේ දුකයි. පරමාර්ථයක් රහිතව මේ සංසාර ගමනේදී මෙච්චර කාලයක් අපි විඳපු දුක් මෙන්න මේ ප්‍රමාණයයි කියලා කියන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. අනේ ඔය බලවත් පව් කරලා සතර අපායේ වැටිච්ච සත්වයන් ගොඩේමත් තියනවද? මහ පොළොව සිඳිලා වියලිලා යාම පුදුමයක් නෙමෙයි. සතර අපායට වැටිච්ච සත්වයෙකුටින් ගොඩේන්න ලැබුණොත් අන්න ඒක තමයි පුදුමේ පින්වතුනි. දුකින් මිදීම සැපත. දුකින් මිදෙනාතෙක් ලෝකෙ දුකමයි. කවුරුත් සැපයි හොයන්නේ, නමුත් හමුවන්නේ දුකමයි. ලෝකේ දුකේ පිහිටා ඇති බව සියල්ලදත් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා. නිවනින් මෙහා ස්ථිර වූ සදාකාලික වූ සැපතක් නැහැ. හැම වස්තුවකම තියෙන්නේ සම්භවයත් විනාශයත් අතර සිද්ධ වෙන විපරිණාමයයි. කය පෙරලි පෙරලි යන්නේ දුකටමයි. මේ සියල්ල දුක් බව දැන දැනත් අපි මේ සසරටම ඇලෙනවා. දුක දෙන්නේ පංචකාමයයි. හරියට හිතලා බලන්න ඇත්තද නැත්තද කියලා. පංචකාමයේට සත්‍යයගේ ඇති මේ ආශාව ඉවත් කිරීම අමාරුයි. නමුත් අමාරුවෙන් හරි කරන්න ඕනේ දෙයක්. ඇහැ, කන, දිව, නාසය සහ ශරීරය සතුටු කිරීම తాල්කාලික ඔබ කවුරුත් දන්නවා. හැමදෙනාම දන්නවා. නමුත් මේ භයානක නොදැනීම නිසා ඒ පැත්තටමයි යන්නේ. සසර ඉපදිලා තින රූපාදී අරමුණු වලට ගොදුරු වෙන සත්‍යය. ඒ දේවල් වල ඇලිලා උදාහරණයක් ගත්තොත් අර බඳුරේ පළදාව තියෙන ගස් වලින් මාරු වෙවි ගහින් ගහට තැන තැන යනවා වගේ මේ සංසාරේ සත්‍යය මේ නොදැනීම නිසා ලැබෙන භවය ගැන සතුටු වෙන ඇලි ඇලි සසර දික් කරගන්නවා. පින්වතුනි ටිකක් හිතලා බලන්න. මේ දුක් තියෙන්නේ අපෙන් අපටම නේද? තමන්ගෙම දේවල් නිසා නේද දුක් වැඩි? සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් තමන්ගේ දරුවන්ගෙන් නේද තමන්ට කරදර? පිට දරුවන්ගෙන් කරදර තියෙනවද තමන්ට? නැහැ. තමන්ගේ ගෙදර අයගෙන් මිසක පිට ගෙවල් වල අයගෙන් කරදර තියෙනවද? ඒත් නැහැ. තමන්ගේ දේපළ වලින් මිසක පිට දේපළ වලින් කරදර තියෙනවද? ඒත් නැහැ. මෙහෙම බලනකොට තමන්ගේ මමයේ මාගේ කියන හැඟීම වැඩි වෙන්න දුක් කරදර වැඩි. හොඳට කල්පනා කරලා බැලුවොත් පින්නුතුනි මේ සංසාරයේ නැමැති කාන්තාරයේ අතරමං වල ජීවත් වුණු සත්වයාට මුහුණ පාන්නට වෙන දුක්ඛම් කොටලු අනන්තයි අප්‍රමාණයි. කුටින් කියතොත් මේ මිනිස් ලෝකේ ජීවත් වෙන කාටත් එදිනෙදා ජීවිතයේදී මොනතරම් දේවල් වලට මුහුණ පාන්නට වෙනවද? ජීවත් වීම සඳහා ආහාර පාන සොයාගන්න ඕන, තවත් අවශ්‍ය දේවල් හොයාගන්නට ඕන. මේ වහිතේ හැටියට නොලැබෙනකොට හිතටත් පීඩා ලැබෙනවා, කයටත් පීඩා ලැබෙනවා. හැම අතින්ම සම්පූර්ණ ජීවිත ලබා ගන්නත් ලේසි නෑ. හොඳයි, ඉතින් එහෙම ලබාගෙන හිටියත් සමහර උදවියට ඒ සම්පත් මිදීමේ හැකියාවක් නෑ. හිතලා බලන්න. ඇතැම් අයට කායික ආබාධ, ලෙඩදු, සමහරුට මානසික පීඩා, දිවිච සන්තෝෂෙ නැති වෙලා ගිහිල්ලා ඉන්ද්‍රියන් දිරා යනවා. පහු වෙනකොට කිසිම සහනයක් හිතට නැති වෙනවා. ඉතින් ඔය අතර යම්තමින් හෝ හිසෝසවාගෙන ඉන්න කාලෙක අකාලේ මිය යන්න සිද්ධ වෙනවා. උපන්දා ඉඳලා මැරෙන තෙක් අතරතුර කාලෙදි කොච්චර සිත් වේදනා වලින් පීඩාවක් නොලබා ඉන්න කිසිම කෙනෙකුට ලෝකෙ හැකියාවක් නැහැ පින්නතුනි. දැන් සමහර විට උදේ වරුවේ බොහෝම සිනහමුසු මොහොනින් හිටපු එක්කෙනා හවස් කාලේ ලයෙහි අත්ගසමින් අඬන්න සිදු වෙන අවස්ථා අඩුක් නැහැ. කායික වද වේදනාවන්ගෙන් අවුරුදු ගණන් සමහර විට එක තැනටම වෙලා එක ඇඳකට වෙලා ඉඳ පව සමහරුන්ට සිද්ධ වෙනවා. ඉතින් මේවා දුක් නේද? හොඳට හිතලා බලන්න. ඔය සමහර උදවියට බලගත්ු හිත ඇවුල් ඇති වුනහම දවස් ගෙවිලා යනවා කල්පනාවෙන්. එකම තැන කල්පනා කරනවා ඉවරයක් නැහැ. මේවා ඉතින් සංසාරේ තියෙන දුක් තමයි.
ජීවිතේට පොදු මේ දුක් සමූහය එනකොට සමහර හිතන්නේ කොහොමද? මේවා ඉතින් මේ අපිට විතරයි ආ. මේව මට විතරයි කියලා. ඒකට හේතුව පින්වතුනි, ඒ දුක්ඛම් කටළු විඳින්න මොනම කෙනෙක්වත් කැමති නැති බවයි. නොකැමැතිව සිදුවන දේට කවුරුත් අමනාපයි. මේ දුක් ලෝකෙ මේවයින් බේරිලා ඉන්න ලේසි නැහැ. මේ අසරණ සත්වයාට මේ බඳු කරදරවලට මුහුණ දෙන්න සිදුවෙන බව බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් දැකලයි සසර දුකක් බව වදාළේ. බාහිර හේතු නිසා උපදින දුක් වගේම අපේ ජීවිතවලට බලපාන මොනතරම් දුක් කරදර කම්කටොළු තියෙනවද? උපදීමේ දුක තියෙනවා, ලෙඩවීමේ දුක තියෙනවා, වයසට යාමේ දුක තියෙනවා. එතකොට මරණයට පත්වීමේ දුක, අකමැති අය එක්ක එකතු වෙන්න වෙන, කැමැති අනේ බලාගෙන ඉඳිදී අපෙන් අයින් වෙලා යනවා, හිතපු පතපු දේවල් ලොක්කෝම ඈත් වෙලා යනවා. එහෙම වෙනකොට සම්පූර්ණයෙන්ම මුළු මහත් ලෝකෙම දුකක්මයි. මේ කියන දුක්ඛයෙන් එතර වෙන්නට නම්, ඒ කියන්නේ මේ සංසාරේ තියෙන භයානක දුක්ඛයෙන් එතර වෙන්නට නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු ධර්මයේම පිහිට අපි ලබා ගන්නට ඕනේ. ජාති ජරා මරණ ආදී දුක්ඛයෙන් නිදහස් වෙන්නට බුදුරජාණන් වහන්සේ පෙන්නපු යහපත් ක්‍රියා මාර්ගය ඇත්ත වශයෙන්ම පිණුත්නි ශාන්ති මාර්ගයක්, විරාගික දර්ශනයක්. මෙච්චර කාලයක් සසර රැඳී සිටින්ද සිද්ධ වෙලා තියෙන්නේ සත්ව සන්තානේ පවතින රාගාදී කෙලෙස් ධර්ම නිසායි. කෙලෙස් සහමුලින් නැති නොකර දුක් නැති කරන්න බෑ. නූතුරා නුවණින් කෙලෙස් නැති කළාම නැවත භවයට එමක් නැහැ. ඒ නිසා සියලු දුක්ඛයන්ගේ අප්‍රවෘත්තිය, දුක්ඛයන්ගේ අභාවේ, දුක්ඛයන්ගේ දුරු කිරීම, නිරුද්ධ කිරීම සැප බවයි සඳහන් වෙන්නේ. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානම්. කෙලෙස් සහමුලින් නැති කරලා විමුක්තියට පැමිණෙන්නට නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයන් තමන්ගේ సంతානි උපදවා ගන්නට ඕනේ. ඒ බව බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි ඉගැන්වීමක්. තථාගත ධර්මයේ කියන්නේ විසුද්ධි මාර්ගයක්. බාහිර අභ්‍යන්තර වශයෙන් පිරිසුදු වීම උතුම් වැඩපිළිවෙළක්. සංසාරික වශයෙන් ජීවිතයට මුහුණ දෙන හැම දුකක්ම සංසිඳවාලන්ත උවමනා කරන්නේ හිතේ පිරිසුදු බවයි. මේ බව බුදුරජාණන් වහන්සේලා ලෝකෙට දේශනා කරනවා. සියලු පව් නොකිරීම, සියලු කුසල් කිරීම, හිත පිරිසුදු කිරීම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. සියලු පව් නොකිරීම යන්නෙන් සීලයත්, සියලු කුසල් කිරීම යන්නෙන් සමාධියත්, සිත පිරිසුදු කිරීම යන්නෙන් ප්‍රඥාවත් ගැනෙනවා. මේ ධර්මය ත්‍රිශික්ෂා නමිනුයි බුද්ධාගමේ සඳහන් වන්නේ. කයින් හා වචනයෙන් සිද්ධ වෙන අඩුපාඩු වලින් ඈත් වෙන කායද්්වාරේ හා වාග්ද්වාරේ සංවර කරගන්න එක සීලයයි. රූපාදී අරමුණු ඔස්සේ දුවල රාගාදී කෙලෙස් වැවිගෙන වැඩිගෙන යන හිත කුසල් අරමුණක පිහිටුවා ගන්න එක හිත ඒකඟ කිරීම, හිතේ තැන්පත්කම සමාධියයි. අධිගමේ නම් වූ මාර්ගඵල ප්‍රතිවේදේ ප්‍රඥාවයි. මේ අනුව සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂා ධර්මයන් පුරුදු පුහුණු කිරීමෙන් සියලු දුක් සංසිඳවා ගැනීමට හැකි යන ඉගැන්වීමයි බුදුරජාණන් වහන්සේලා දේශනා කර වදාළේ. මුලින් සඳහන් කළ මාතෘකා ගාථාවට අනුව අත්තම්හි ජාතම්හි සුඛා සහායා තුට්ටි සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං. මේ අනුව හොඳ වැඩවලට එකතු වෙන යහළුව සැප පිණිසයි, ලැබුණ පමණින් සතුටට පත්වීම සැපතක්, මරණාසන්න මොහොතදී සිහි වුණ පින සැප පිණිසයි, සියලු දුක් නැති කිරීම සැපතක් කියන කරුණුවලට අනුව ප්‍රකාශ කළ මේ ධර්ම කොටසෙන් මෙලොවත් පරලොවත් ශාන්තිය සල්ස ගන්න. ඒ අතර ගුණධර්ම ගරුක ජීවිත ගත කරන්ත හිතට ගන්න. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය කායචිත්ත දුක්ඛයන් සංසිඳවන උතුම් වූ ධර්මයක්. කවදාවත් අපි ලබලා නුපුරුදු සැපතකට පත්වෙන තුරු අපට සැනසෙල්ල නැහැ. ඒ සැනසෙල්ල අපට ලැබෙන්නේ විරාගික, නිරාමිස, දැහැමිසුවේ දනවන දූතුරා බුද්ධ ධර්මයෙන් පමණයි. ඒ මග යාමට ඔබ අප කාටත් තුනුරුවන්ගේ සරණින් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. තුනුරුවන්ගේ සරණින් සියලු සැනසෙල්ල උදා වේවා. ධර්ම ශ්‍රවණානි සම්සබලයේ හේතු කොටගෙන සියලු දෙනාම උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං
ආකාසද්ධා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසද්ධා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සංසු බලයේ හේතු කොටගෙන හැම දිනාතම උතුම් වූ නිවන් සුවයම වේවා.